समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुक्तदं धम्मस्सवने कालो अयं बदन्ता धम्मस्सवने कालो अयं बदन्ता धम्मस्सवने कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्ज विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्ज विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्ज विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स सद्धर्मश्रावक අද ධර්ම දේශනාව තුළින් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පඬිතයන් සේවනය කිරීම මොනතරම් වටිනවද භාග්‍යතුන් වහන්සේ කාරණාව නිසාද කියන කරුණු ටික සාකච්ඡා කරන්න. මෙතන පඬිතය කියලා සඳහන් කරන්නේ තමන්ගෙත් තමන් ආශ්‍රය කරන අනිත් අයගෙත් මෙලොව යහපත පරලොව යහපත පිණිස පින්පව් මනාව දැනගෙන කටයුතු කරන කෙනාට සත්පුරුෂයා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ආරේ ශ්‍රාවකයන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ඒ වගේම සිල්වත් ගුණවත් උපාසික උපාසිකාවු ගුණවත් ආචාර්යවරු ගුණවත් වැඩිහිටියෝ යන මේ අය මෙතන සත්පුරුෂයෝ කියලා හඳුන්වන්න පුළුවන්. ඒක ශිල්ප ශාස්ත්‍ර දැන ඉගෙනගෙන බාහිර විෂයන්ගෙන් අධ්‍යාපනයේ ඉහළටම දියුණු කරගත්ත නමුත් පින්පව් නොදන්න තමන්ගේ අනුන්ගේ දෙලොව පරිහානිය පිණිස කටයුතු කරන අපි පුද්ගලයෝ පඬිත ගණයට වැටෙන්නේ නැති බව ධර්මයේ සඳහන් කරනවා. බොහොම ඉගෙනගෙන තියෙනවා, බොහෝ ශාස්ත්‍ර දන්නවා, මොහොම විෂයන් ප්‍රගුණ කරලා තියෙනවා, නමුත් පින පව ගැන හරියට දන්නේ නැහැ.
සිල් ගුණ ආරක්ෂා කරන්නේ නැහැ. දන් දෙන එක ප්‍රශංසා කරන්නේ නැහැ. මෙලෝ ජීවත් වීම විතරයි. ඒකායන මාර්ගයේ බවට පත් කරගෙන කටයුතු කරන අය. පණ්ඩිතයි කියලා මේ ධර්මයේ හඳුන්වන්නේ නැති බව එතන සඳහන් කළා. පිළිතුරු මේ බාහිර ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඇති දැනුම ඒ පමණින්ම පරිවරු නොවන බව සඳහන් කළේ. සමහර වෙලාවට සඳහන් කළා ගෘහස්ත ප්‍රවෘජිතයෝ ආශ්‍රයට සුදුසු පණ්ඩිතයෝ නෙමෙයි කියලා. ධර්මයේ හරියට දන්නේ නැතුව නමුත් ධර්මයේ පිළිබඳව අර්ථ විවරණ කරනවා. වෙනත් බටහිර ශිල්ප ශාස්ත්‍ර වලින් බොහෝ ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ වුණත් ධර්මයෙන් ඉහළට ගිහිල්ලා නැහැ. නමුත් තමන්ගේ උසස් තානාන්තරයත් එක්ක මේ නිර්මල ධර්ම රත්නේ විග්‍රහ කරන්න ඉදිරිපත් වෙනවා. අපේ රටේ සමහර අය අහවල් අය කියලා ඒ උපාධි නම්බු නාම ගැන සඳහන් කරහම ඒ දේශනාවල් හරියටම හරි කියලා ඒ පිටිපස්සේ යන්න උත්සාහ කරනවා. නමුත් ඒගොල්ලෝ නම්බු නාම අරගෙන තියෙන්නේ තානාන්තර අරගෙන තියෙන්නේ බාහිර විෂයන් ඉගෙනගෙන ත්‍රිපිටකයේ ඉගෙනගෙන නෙමෙයි. අන්න එහෙම උගක්කම් තිබුණට ඒ අය පණ්ඩිත ගණයට වැටෙන්නේ නැහැ කියලා සඳහන් කරා. මේ අසත් පුරුෂයෝ අවවාද අනුශාසනාවන්ට සුදුසු නැති බව සිහිපත් කරන්න ඕනේ. බොහෝ වෙලාවට අසත් පුරුෂයන්ගේ අවවාද අනුශාසනාවලට අපිට කන් දෙන්න සිදුවෙන අවස්ථාවක් තියෙනවා. ඒක ගරු නොකර ප්‍රතික්ෂේප කරන්න නැති අවස්ථාවක් තියෙනවා. වැනි අවස්ථාවල් වල මේ අසත්පුරුෂයාට විරුද්ධව කටයුතු නොකර අසත්පුරුෂයාගේ අවවාදයට කන් දීම පමණක් කරනවා. නමුත් ඒක සිතට ඒක පිළිපදින්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේපයි. නමුත් ඒ අවස්ථාවේ කන් දිය යුතු නිසා විවිධ විෂම මේ ලෝකේ ජීවත් වෙනකොට සියලු දෙනාම සමගිව ජීවත් විය යුතු නිසා විශේෂයෙන් ඒ කරුණු මනාව දැන සිටිය යුතු නිසා අපිට එහෙම කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව මනා උපදෙස් විශේෂයෙන් ධර්මපාල ජාතකයේ සඳහන් කරලා තියෙනවා. සඳහන් කරනවා සුරුම ධම්මං අසතං සතංච නචාපි ධම්මං අසතං රෝචයාම චිත්වා අසන්තේන ජහාම සති. අපි සත්පුරුෂයන්ගේ අවවාදත් අසත්පුරුෂයන්ගේ අවවාදත් අසන්නෙමු. ඒත් කිසි විටක අපි අසත්පුරුෂයන්ගේ අනුශාසනාවට කැමති නොවන්නෝ වෙමු. ඒ නිසා අසත්පුරුෂයන්ගේ අවවාදයේ අත්හැර සත්පුරුෂයන්ගේ අනුශාසනාවම මුදුනින්ම පිළිගන්නෝ වෙමු. මේ මහා ධර්මපාල ජාතකයේ සඳහන් ගාථා රත්නයක තේරුමයි මම සිහිපත් කළේ. පණ්ඩිතයන්ගේ ලක්ෂණ පිළිබඳව කරුණු දක්වනකොට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි යමෙක් පණ්ඩිතයෙක් කියලා හඳුනා ගැනීමට ඉවහල් වෙල පණ්ඩිතයාගේ ලක්ෂණය පණ්ඩිතයා හැඳිනගන්න හැටි මොහු පණ්ඩිතයෙක් යැයි දැනගැනීමට චරිත තුනක් තියෙනවා කියලා. මොනවද? මේ ලෝකේ පණ්ඩිත පුද්ගලයා යහපත් සිතුවිල්ලක්ම සිතනවා. පණ්ඩිත පුද්ගලයා යහපත් වචනයක්ම කතා කරනවා.
පණ්ඩිත පුජ්‍යලයා යහපත් වැඩක්ම කරනවා. මහණෙනි මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඔහු පණ්ඩිතයෙකුයි හඳුනාගන්න කියලා. යහපත් සිතුවිලි සිටීම, යහපත් වචන කතා කිරීම, යහපත් වැඩ කිරීම මේ කරුණු අපි සමාජයේ හැම තැනම හැම පුජ්‍යලයෙකුගෙම දකින්නේ නැති දේවල්. නමුත් මේ කාරණා තුනෙන් යුක්ත පුජ්‍යලයෝ අපේ සමාජයේ බොහොම දුර්ලභව තමයි මුණගැහෙන්නේ. නමුත් මුණගැහුනොත් ඔහු අස්පෘති තාම සුදුසු පුජ්‍යලයෙක්. පණ්ඩිතව ඇසුරු කරන එකේ වටිනාකම ධර්මයේ සඳහන් කරනවා. මේ අඥාන පුජ්‍යලයා එහෙම නැත්නම් පාපී බාල පුජ්‍යලයා වැරදි අදහස් නිසා තමනු විනාශ වෙලා ඒ අදහස් පිළිගැනීමෙන් ආශ්‍රය කරන්නා වූ අනිත් පුද්ගලයන්ද විනාශයට පමුණුවනවා කියලා. පණ්ඩිත පුජ්‍යලයා යහපත් අදහස් නිසා තමාත දියුණුවට පැමිණිලා ආශ්‍රය කරන අන්‍ය පුද්ගලයන්ද යහපත් මගට පමුණුවල ඔවුන් සැපතට පත් කරනවා කියලා සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ යහපත් අදහස් නිසා පස්මරුන් ජයග්‍රහණය කරලා සම්මා සම්බුද්ධත්වය ලැබුවා. ලෞතර බුද්ධත්වය ලබාගෙන අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආදී සියලු දෙනාට නිවන් මඟ පෙන්වුවා. බොහෝ සත්ත්වයන් දිව්‍ය ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට පමුණුවන්ද භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළා. අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ ආශ්‍රය කළ තමන්ට උපස්ථාන කළ 80,000 පවුල් දෙව්ලොවට යවුවා කියලා සඳහන් කරනවා. ඒ වගේම අනිකුත් මහා ශ්‍රාවකයන් වහන්සේලාද තම තමන්ගේ ආශ්‍රයට යොමු වෙච්ච බොහෝ දෙනා සුගතිගාමී කරවපු බව සඳහන් කරනවා. පණ්ඩිත සත්පුරුෂ ජනතාව තමන් සේවනය කරන බොහෝ ජනයන් යහමගට යොමු කරපු බව අතීතයේ සඳහන් වුණා. අදත් සත්පුරුෂයාගේ ක්‍රියාව ඒකමයි, අනාගතෙත් සත්පුරුෂයායි සීමයි. එදා බාලයෙක් හැටියට සඳහන් කරපු දේවදත්තයන් වහන්සේ නිසා පියරජ්ජිරුව මරලා අපාගත වෙන තරමට පවු රැස් කළ අජාසත් රජතුමා පස්සේ කාලෙක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රයට යොමු වෙච්ච නිසා පුතර්ජන ශ්‍රද්ධාවෙන් අධික පුද්ගලයන්ගෙන් අගතැනට පැමිණියා කියලා සඳහන් කරනවා. ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ඇසුරට යොමු වෙච්ච නිසා ශාසනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු නිසා, බොහෝ සේ ගුණධර්ම දියුණු කරපු නිසා ඒකාන්තයෙන් අවීච්ඡයට යන ඊතෘ ඝාතක අකුසල කර්මී කරල තිබුණත් අවීච්ඡයට නොගොස් ලෝකමු නිරයෙන් අතර වෙන්න ජාසත් රජුවන්ට පුළුවන් වුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය මග පෙන්වීම නිසා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, අපේ මහා බෝසතාණන් වහන්සේ නොමග ගියපු අවස්ථාවක නමුත් පණ්ඩිතයෙක් සත්පුරුෂයෙක් ආශ්‍රය කරපු නිසා නැවත සුගතියට මග සකස් කරගත්ත හැටි, යහපතට මග හදාගත්ත හැටි සඳහන් වෙන කාරණාවක් සිහිපත් කළ කාශ්‍යප වහන්සේගේ කාලේ ජෝතිපාල කියලා බ්‍රාහ්මණ කුලයක
අපේ බෝසතාණන් වහන්සේ ඉපදලා හිටියා. උන්වහන්සේ හොඳ යාළුවෙක් හිටියා ගටිකාර කියලා. ඒ ගටිකාර බෝසතාණන් වහන්සේගේ මිත්‍රයා. බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියලා කතා කරපු අවස්ථාවේ තමන්ගේ යාළුවාට ජ්‍යොතිපාලයන්ට සඳහන් කළේ මුඩ මහණන්ගෙන් මට කමක් නැහැ කියලා. දෙවන වතාවෙත් තුන්වෙනි වතාවෙත් එහෙමම සඳහන් කළා. නමුත් මේ ගටිකාරයන් තමන්ගේ මිත්‍රයා කොයිතරම් අකමැති වුණා එසේ හෝ බුදුරජාණන් වහන්සේ එමිදී විතේ කියලා කල්පනා කරලා යෝජනාව කළා නාන්න ගඟට යමු කියලා. දියේ නෑමට යන්න පොළඹවාගෙන නෑමෙන් පස්සේ නැවත වතාවක් යෝජනා කළා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නියන් කියලා. ඒ සත්පුරුෂ වූ ගටිකාරයන් ඒ වෙලාවෙත් ජ්‍යොතිපාලතුමා ඒ කාරණාව ප්‍රතික්ෂේප කරන නිසා ඔරොක්කුවෙන් අල්ලගෙන ඇදගෙන විහාරයට යෑමට කතා කළා. ඒ වෙලාවේ පෙරසේම බැන වැදුනත් මේ ගටිකාරයන් ගටිකාරතුමා එපමණකින් නතර නොකොට නැවත වතාව ජ්‍යොතිපාලතුමාගේ කෙස්සෙටියෙන් අල්ලගත්තා. ගටිකාරතුමන් එදා හැටියට කුම්භකාරී වලන් හදන කුලේ කෙනෙක්, පහත් කුලේක ඉපදිච්ච කෙනෙක්. නමුත් ජ්‍යොතිපාලතුමන් ගටිකාරතුමන්ගේ මේ ක්‍රියාව ගැන පුදුම වුණා. තමන්ගේ මිත්‍රයා මේ තරම් උනන්දුවක් මම බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනියන්න දක්වන්නේ බුදුන් ලෝකෙ පහළ වුණා කියලා මට සඳහන් කරන්නේ විශේෂ හේතුවක් නිසා. යම් කිසි යහපතක් මෙතන තියෙන්නම පුළුවන්. එහෙම හිතලා ගටිකාරතුමන් සමග භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දැක්කට පස්සේ ගටිකාරතුමා සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගේ මිත්‍රයා. ජ්‍යොතිපාලතුමන් භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා දීලා මොහුට සෑහෙන ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අවසානයේ ජ්‍යොතිපාලතුමා ඒ ශාසනයෙන් පැවිදි උපසම්පදාවත් ලැබලයි නැතර වුණේ. ඒ විතරක් නෙමෙයි, අන්තිම නියත විවරණය කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් ලබා ගත්තා. යහපත් ආශ්‍රයෙන් අවට බිය, අවට ලැජ්ජාව හැම වෙලාවෙම පින්නතු නැති වෙනවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා නිවැරදි මඟ ගමන් කරන පුද්ගලයා ලෝකයාගේ මහත් ගෞරවාදරයට නිරන්තරයෙන් භාජනය වෙනවා. ධනයෙන් වැඩෙනවා, බලයෙන් වැඩෙනවා, ගුණයෙන් වැඩෙනවා, ඥාණයෙන් වැඩෙනවා, සතුටින් කල් යවනවා, යහපත් ගුණ කීර්තිය ලෝපුරා පැවසිලි රැව් දෙන්න පටන් ගන්නවා. පරලොව දිව්‍ය සම්පත් ලබනවා. මනාව ජීතියන නිසා පුතුමන්ගේ ආශ්‍රය සුවපත් කරවන මංගල කාරණාවක් කියලා මංගල සූත්‍රයේ සඳහන් කරනවා. පිළිතුරේ අපේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයේ භාගයක්ම කල්‍යාණ මිත්‍රයා නිසා නේද කියලා. ඒලයි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ, ආනන්දේ එසේ කියන්න එපා, ආනන්ද එසේ කියන්න එපා කියලා දෙවරක්ම සඳහන් කරනවා. මේ බුද්ධ ශාසනයේ අඩක් නෙමෙයි
මුළු බුදු සසුනම කල්යාණ මිත්‍රයානි සහ පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පඬිත සේවනයේහි වටිනාකම මේ මනාව පැහැදිලි කරනවා. මේ පඬිත සත්පුරුෂයෝ ලෝකයට යහපතක් මිස විපතක් නොකරන බව අපේ ධර්මයේ තවත් බොහෝ කරුණු කාරණා වලින් පැහැදිලි කරනවා. නැති කරන්න සතුරාට පවා සන බව ධර්මය සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට පරම හතුරුකම් කරපු දේවදත්තයන් වහන්සේටද හැම වෙලාවෙම මෛත්‍රියක්ම දැක්වුවා. වරක දේවදත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න දුනු වායන් යෙදුවා. රාපුවාපු නාලාගිරි වගේ හස්තීන් බුදුරජාණන් වහන්සේ ළඟ දෙව්වා. භාග්‍යවතුන් වහන්සේගේ සත්පුරුෂ ගුණය නිසා, අසීමාන්තික බුද්ධ තේජස නිසා මේ කාටවත් භාග්‍යවතුන් වහන්සේට හානි කරන්න පුළුවන් වුණේ නැහැ. පින්නදී අඟුලි මාල වගේ මිනි මරුවන්ට භාග්‍යවතුන් වහන්සේට කරදර කරන්න කොහොමවත් පුළුවන් වුණේ නැහැ. තම දේවදත්තයන් වහන්සේ වාපු දිනුවාය රාබීලා පුනාලාගිරි හස්තිය අඟුලි මාල වගේ මිනි මරුවොත් බුදුරජාණන් වහන්සේ නිසාම සැනසීම ලැබුවා. දේවදත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විනාශ කරන්න දුනු ආයේ වෙනකොට බලාපොරොත්තු වුණේ භාග්‍යවතුන් වහන්සේ විනාශ කරලා මං බුදු බව ලබන්නේ. අජාසත් රජුට ගිහිල්ලා සඳහන් කළේ ඔබේ කාර්ය ඔබ මුදුන්පත් කරගෙන පියරජානන් මරලා ඔබ මහරජු බවට පත් වුණා. තව මගේ කාර්ය මුදුන්පත් නැහැ. ස්වාමීනි ඔබේ කාර්ය කුමක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ නසලා ලෞතුරා බුදු වෙනේක. අජාසත් රජු යහුවේ ස්වාමීනි ඒකට මොනවද මගෙන් කෙරෙන්න ඕනි? දේවදත්තයන් වහන්සේ සඳහන් කළේ මට දුනු ආයු අති දක්ෂ දුනු ආයු ලබලා දෙන්න කියලා. එතන සඳහන් කළේ අක්කන වේදී දනුද්දරිව 500ක් ඇඳවලා ඒ 500 දෙනාගෙන් 31 දෙනෙක් තෝරලා දේවදත්තයන් වහන්සේට දුන්නා කියලා. 500 දෙනාගෙන් ඉතාම දක්ෂෝ 31ක් තමයි තෝරලා දෙන්නේ. දේවදත්තයන් වහන්සේ මේ 31 දෙනාගේ ප්‍රධාන දිනුවාය තමන් සමීපයට කැඳවලා එක් අයට නැහෙන හැටියට සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වැඩ ඉන්නවා. ෂපුවාපු ඊයකින් උන්වහන්සේට විදලා උන්වහන්සේ ජීවිතක්ෂයට පත් කරලා පවල් මාර්ගයෙන් එන්න කියලා මග මේ දිනු ආයත සඳහන් කළා. ඔහු පිටත් කරලා දිනු ආය දෙන්නේ කැඳවලා සඳහන් කළා. ඔබ දෙපළ ගිහිල්ලා අහවල් තැන හැඟවිලා ඉඳලා එමගින් එන ඔබලාගේ ප්‍රධාන දිනු ආයත විදලා මරන්න කියලා. ප්‍රධාන දිනු ආය මරලා අන්න අහවල් මාර්ග දෙනා එන්න කියලා සඳහන් කළා. ඒ මගින් එන දිනු ආයු දෙන්න මරන්න කියලා මාර්ගයෙන් එන්න කියලා. තව අට සඳහන් කළා මාර්ගයෙන් ආසේ දිනෙකුටත් ඒ විදිහටම කියලා මේ කාර්ය සඳහා යෙදීවා. බුදුරජාණන් වහන්සේ විදින්ද යවපු පළවෙනි දිනු ආය කඩුවත් එල්ලගෙන දිනු කුඩෙත් පිටේ එල්ලගෙන ආගිතන වහන්සේ වැඩ ඉන්න පේන මානෙට ගිහිල්ලා ඊතලයක් අරගෙන දුන්නට යොදලා
භාග්‍යතුන් වහන්සේ දෙල්ල කළ දුනු දිය ඇද්ද. ඔබට දුනු දිය මුදා හරින්න නම් හැකියාවක් තිබුණේ නැහැ. අත අහකට ගන්න පුළුවන් උනේ නැහැ. ඉතාම වීරිය යොදලා ඉතාම තද දුන්න ඉඳගෙන ඉන්න මේ පුජ්‍යලයා ඒ තැන නිකන් ගල් වුණා වගේ වුණා. දර දඬු වුණා. නමුත් දුන්නේ ඇදගෙනමයි. අංගේ ඉල ඇට බිල්ල යනවා නම් කොහොම වේදනාවක් ඉස්සන් වේදනාව පටන් ගත්ත විතරක් නෙමෙයි මහ බය බුදුරජාණන් වහන්සේ සෙනෙහි බර අම්ම කෙනෙක් දරුවෙකුට කතා කරනවා වගේ ඉතාමත්ම කරුණාවෙන් මේ පුරුෂයාට කතා කළා. භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් මොහුගේ කරුණා භරිත වචනේ සිත සිසිල් වෙලා ගියා. භාග්‍යවතුන් වහන්සේගේ වචන මේ දුනු අයට හරියට කනට මේ පෙනිවක් කරනවාදි. ඔහු අවි ආවිද බිම දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳගත්තා. තමන් මහත් අපරාධයක් කරන්න හදපු බව භාග්‍යවතුන් වහන්සේටම සිහිපත් කළා. තමා වෙල්ලුවා. අපේ බුදුරජාණන් වහන්සේ ඔහුට චතුරාර්ය සත්‍යයේ කුළු ගන්නා ධර්ම දේශනා කරාම භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය නැති කරන්න ඔහුට වෙන මගක් දැක්වා. ඒ මගින් ගිහිල්ල ඔහු ආරක්ෂාව ලබා ගත්තා. නමුත් ඔහු වෙනතුරු බලාගෙන හිටපු දෙපළ ඔහු නැති නිසා කෙමෙන් ඉදිරියට ගිහිල්ල භාග්‍යවතුන් වහන්සේලාගට ගියා. ඒ අය නැති නිසා අනික් අයත් ඒ අය නැති නිසා අනික් අයත් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් මගින් නිවන් සාක්ෂාත් කරගන්න තමන් ජීවිතේ අති උත්තරීතර තැනට පත් කරගන්න කටයුතු සකස් කරගත්තා. සත්පුරුෂයෝ තමන්ගේ ජීවිතේ නසන්නේ නැකිනාට අපතක්ම කරනවා කියන එක මේක උදාහරණය. මේ ලෞතර භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිපත් කළේ. නමුත් උන්වහන්සේගෙන් අවවාද ලබා උන්වහන්සේගේ ධර්මයෙන් ඉක්මුණ ඒ ධර්මයෙන් පෝෂණය වුණ හැබැයි සත්පුරුෂයෝ හැම කෙනෙක්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරු කරලා ජීවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ කවදාවත් ඉක්ම යන්නේ බුදුරජාණන් වහන්සේ තමගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මනාව පිළිගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේගේ වචනය ගරු කරනවා මිසක් අදාවත් ඒ උතුම් වචනයේ පිටුපාන ස්වභාවයක් තේම නැති බව තවත් බොහෝ කරුණු කාරණා වලින් අපිට පැහැදිලි වෙනවා. මහා බෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා ඉපදිච්ච අවස්ථාවක අතරමං වෙලා කැලේ වලක වැටිලා හිටපු මිනිහි ඒ වරෙන් ගොඩ අරගත්තා. වල ඇතුලේ මැරෙන්න හිටපු ඒ පුද්ගලයා තමන් වලින් ගොඩගත්ත මේ වඳුරා මරාගෙන මස් කෑමේ අදහසින් ගලකින් ගහලා තුවාල කළා. ඔහුට ගමට යන්න පාර කියලා දෙන්න තරම් බෝසත් වඳුරා කාරුණික වුණා. මහා බෝසතාණන් වහන්සේ තිරිසං අවදී ඉපදිලා හිටියා. තමන් වහන්සේ තුළ තිබිච්ච ප්‍රගුණ කරපු සත්පුරුෂකම මගහැරිලා තිබුණේ. මහා කපි ජාතකයේ මේ පිළිබඳව කරුණු සඳහන් කරනවා. පින්නතින් මේ උත්තමයෝ තමන් නසන්න හදපු කෙනාටත් යහපතක්ම කරනවා කියන කාරණාව තහවුරු කරන්න තවත් එක උදාහරණයක් මේ මහා කපි ජාතකයේ. එනිසා මේ සත්පුරුෂයා කොයිතරම් ශ්‍රේෂ්ඨද
සත්පුරුෂ යමන තරම් උතුම්ද කියන කාරණාව මේ කරුණු කීපෙන් අපි සාකච්ඡා කරමු. සත්පුරුෂයන්ගේ වැදගත්කම ගැන කතා කරනකොට බොහෝම කරුණු කාරණා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා මේ සත්පුරුෂයා පිළිබඳව කතා කරන මාතෘකාව දීර්ඝ නිසා කරුණු කාරණා ටික අපි සාකච්ඡා කරන්න ඉදිරියට ඉඳ තියාගමු. මේ ආශ්‍රයට සුදුසු මිත්‍රයා කවුද කියන කාරණා අපි පහුගිය දේශනාවක නුසුදුසු මිත්‍රයා පිළිබඳව අපි ඉදිරි දේශනාවක බලාපොරොත්තු වෙමු. සුදුසු මිත්‍රයා සත්පුරුෂයා කොයි කොයි නම් වලින් හඳුන්වලා තියෙනවද, ඒ නම් වලින් හැඳින්වීමේ මොන මොන හේතු නිසාද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. දැන් අද අපි දේශනාව අවසානයේ තීරණය කළ යුතුයි හැම මොහොතකම සත්පුරුෂයන්ගේ ඇසුර මිස අසත්පුරුෂයන් ජීවිතයෙන් දුරින්ම දුරු කරගත යුතුයි. සත්පුරුෂයා ආශ්‍රයෙන් දෙව් මිනිස් දෙගතියට මග හැදෙනවා, මෙලොව පරලොව දෙකම දියුණු වෙනවා. නමුත් අසත්පුරුෂ ආශ්‍රයය එලොව මෙලොව දෙකම පරිහානියට පත් වෙනවා, දුගතියටම මග හැදෙනවා. පින්වත්නි, අපි සුගතිගාමී වෙන එක, අසරින් එතර වෙන එක පරමාර්ථය බවට පත් කරන්න ඕනේ. මේ සංසාරයෙන් එතර යන්නේ මට ලැබෙන එකම අවස්ථාව මේකයි කියලා මේ ජීවිතය පිළිබඳව නිතරම හිතන්න ඕනේ. සසරින් මිදෙන්න අය අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මේ අවස්ථාව කොහොම කටයුතු කළ යුතුද කියන එක අපි හැම කෙනෙක්ම නැවත නැවත ධර්මානුකූලව තීරණය කරන්න ඕනේ. එහෙම තීරණය කරලා කුසලයෙන් ඈත් වෙලා කුසලයට යොමු වෙලා සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසන අරගෙන ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතේ කුසලයෙන් පෝෂණය කරගන්න පුසිරු දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවති ධම්මිකෝ. අභිවාදන ශීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වර්ධන්ති ආයුවන්‍යෝ සුඛං බලංති. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ.